සුවපත්වේවා සියලු දෙනාම. මගේ මේ වීඩියෝ channel එක මම කරන්නේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු අර්ථ වලින් බැහැර වෙච්ච විකෘති වෙච්ච වචන පිළිබඳව සූත්‍ර දේශනාවල පෙන්වන ආකාරයට නිවැරදි අර්ථ මොනවද කියලා පෙන්වන එක. මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් මා වීඩියෝ නිකුත් කරලා දෙනවා එක එක වචන ගැන කතා කරන්න. අද මම බලාපොරොත්තු වෙනවා ධම්මානු ධම්ම පටිපදාව කියන වචනේ පොඩ්ඩක් निराකරණය කරගන්න. ඇත්ත වශයෙන්ම ඒකේ අර්ථය මොකක්ද කියලා. ධම්මානු ධම්ම පටිපදාව කියන වචනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ වචනේ අද වෙනිට සහමුලින්ම විකෘති වෙලා තියෙනවා. කියන්නේ ඒකේ නියම අර්ථය හැංගිලා තියෙනවා. අද දේශනා පවත්වන කවුරුත්ම වගේ මේකේ නියම අර්ථය දැනගෙන නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා ඒ වාහන අපිත් නැත්නම් අනුගාමිකයනුත් මේ වචනේ නියම අර්ථය දන්නේ නැතුව එක එක දේශකයා පවසන එක එක විදිහේ දේවල් හිතාගෙන ඉන්නවා. මෙන්න මේකයි ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ කියලා. එහෙම හිතාගෙන අපි නොඑක් විදිහේ ක්‍රියාකාරකම් වත්පිළිවෙත් වගේ දේවල් කරමින් ඉන්නවා. ඒ නිසා අපි ඔය නොදන්නා පිළට අයිති අපි හැමෝම. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි හරි කියලා හිතාගෙන ඉන්න ධම්මානුධම්ම පටිපදාව ඒ නිවැරදි මේකද කියන එක. ඔබට මේ වීඩියෝව ඒකට උදව්වක් වේවි. අර සාමාන්‍යයෙන් බෞද්ධයෝ එහෙම නැත්නම් ගිහියෝ කරන දේවල් එහෙම නැත්නම් ගිහියන් ලවා කරන දේවල් ලොකු ලයිස්ට්වල යන්න පුළුවන්. දවසකට වරක් හෝ දෙවරක් මල් පාන් පූජ කරනවා ගෙදර. බුද්ධ පූජා තියෙනවා. පාරොස්සක පොය දවසට සිල් සමාදන් වෙනවා. සමහරු හතර පොයට සිල් සමාදන් වෙනවා. ඊළඟට පිරිත් කියන උදේ හව තුන් සූත්‍රය කේකේව. පිරිත් නූල් පිරිත් පැන් ඒවත් බොහොම තදින්ම විශ්වාස කරමින් කරනවා. ඒ වගේම ඔය භාවනා පන්ති වලට ගිහිල්ලා නැත්නම් කැලෑවල් වලට ගිහිල්ලා අනුරාධපුරයේ ගිහිල්ලා භාවනා කරනවා කියලත් එකක් කරනවා. එක එක කර්මස්ථාන අරගෙන කාගෙන් හරි ඒ අනුව භාවනා කරනවා. ඊළඟට ආහාර පාන දෙනවා මිනිසුන්ටත් සත්තුන්ටත් දන්සැල්ට යනවා නොයෙක් විදිහ. ඊළඟට අපේ පුරුද්දක් හැටියට ස්වාමීන් වහන්සේලාට පැවිදි ස්වාමීන් වහන්සේලාට සිව්පසයේ සෙන් පූජා පවත්වන සිව්පසයේම සපේනවා. ඊළඟට විහාරාරාම ආවාස කුටි ඔවගේ බෝධි ප්‍රාකාර රන් වැටවල් ඒවට ලොකු මුදල් පූජා කරනවා විහාරවලට පන්සල්වලට. ඊළඟට පිරිත් බෝධි පූජා අටවිසි පූජා කටින චෛත්‍ය වලට කප්රුක් පැළඳවීම 84000 මල් පහන් පූජා කරනවා පළතුරු පූජායි නොඑක් දේවල් තියෙනවා. ඒ අතරේ මේ වන්දනා යනවා කාලකට සැරයක් පුළුවන් අය මේ දඹදිවත් යනවා ඉන්දියාවේ. අපි ඔය විදිහට දේවල් කරමින් ඉන්නේ අපිට අද දේශකයන් වහන්සේලාගෙන් ලැබෙන අවවාද අනුව. එහෙනම් නැත්තම් ධම්මානුධම්ම පටිපදාව කියන එක ලෙස තමන්ගේ අනුගාමිකින්ට කියා දෙන්නේ මෙන්න මේ මං ඉස්සෙල්ලා කියපු නොකියපු ක්‍රියාකාරකම් වල ඉඳන ලෙස. ධම්මානුධම්ම පටිපදාව කියන්නේ ධර්මයේ හැසිරීම.
කියලා තමයි කියන්නේ ධර්මයේ හැසිරීම. ඒකේ වරදක් නැහැ ධර්මයේ හැසිරීම කියන්නේ. නමුත් පින් රැස් කිරීම ධර්මයේ හැසිරීම කියලා උගන්වන්නේ පින් රැස් කිරීම. ඔය විදිහට තමයි අපිට සාමාන්‍යයෙන් මතු පිටින් උගන්වන්නේ. සූත්‍ර ධර්ම වල තියෙන්නේ කොහොමද? ඒවැ අර්ථ තුලින් ධම්මානුධම්ම පටිපදාව කොහොමද පෙනෙන්නේ කියන එක කියා දෙන්නේ නැහැ. ඒ හින්දා ඇත්තටමයි බලමු ධම්මානුධම්ම පටිපදාව කියන්නේ මේ මේ වටද කියලා. සරියුත් මහතෙරුන් වහන්සේ එදා කුඩා රාහුල හාමුදුරුවෝ පැවිදි වෙලා විහාරයේ තැනක භාවනා කරමින් ඉන්නවා. සරියුත් හාමුදුරුවෝ මේක දැක්කා. දැකලා ඇවිල්ලා මොකද්ද රාහුල්ට කිව්වේ? රාහුල, ඔහොම කරලා බෑ. ආනාපානසති සමාධිය වඩන්න. ඔය ටික කියලා උන්වහන්සේ ඉතින් ඉවත් වුණා. එතකොට එදා සරියුත් මහතෙරුන් වහන්සේ රාහුලට කිව්වේ ධම්මානුධම්ම පටිපදාව කියලා ආනාපානසති සමාධිය වඩන්න කියලා. ඒ වගේම බුදුන් වහන්සේගේ සූත්‍රවල තියෙනවා ඒක දම් වග්ග කියලා වග්ගයක්. ඒක පුරාම තියෙන්නේ ඒක දම්මෝ භාවිතා බහුලී කතා කියලා තියෙන්නේ. එකම ක්‍රියාව ඒක තමයි ආනාපානා සති සමාධිය වැඩි වීම. එතකොට සත සතිපට්ඨානේ පුජ්ජංග අරියෂ්ටාංග මාර්ගය ඕව වඩන්න ඕනේ නැද්ද? දැන් අපිට ස්වාමීන් වහන්සේලා කියනවානේ අර කඩන්න මේක වඩන්න කියලා. මම නැවතත් කියනවා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒක ධම්මෝ භාවිතා බහුලී කතා කියලා කරන්න කියලා තියෙන එකම ක්‍රියාව තමයි ආනාපානා සති සමාධිය. එතකොට බුදුහාමුදුරන්ගේ වචනේ තියෙන්නේ ආනාපානා සති සමාධිය භාවිතා බහුලී කතා. ඒ කියන්නේ බහුලව භාවිතා කිරීමෙන් සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා කියන. සතර සතිපට්ඨානේ පූර්ණ වෙන්න නම් එතකොට ආනාපාන සති සමාධිය වැඩි යුතුයි. එතකොට වඩන්න තියෙන එකම ක්‍රියාව තමයි ආනාපාන සති සමාධිය වැඩි වීම. එතකොට අපි අර කලින් කියපු වට්ටෝරුව අර උද්‍යාවා මල් පූජා කරනවා, සිල් ගන්නවා, දානමාන පූජා කරනවා, වන්දනාව යනවා, ඕ වගේ ටික. ඒ ටික ධම්මානුධම්ම පටිපදාවේ කියලා ගන්න එක හරිද? ඒ ක්‍රියාවන් අපි සංක්ෂිප්තයක් විදිහට ගත්තාම, සාරාංශයක් විදිහට ගත්තාම, ඒ සියලුම ක්‍රියාවන් ටික එකට එකහු කරලා කියන්න පුළුවන් වත්පිළිවෙත් කියලා. නිබ්බාණය සාක්ෂාත් කරගන්නට ඔය වත්පිළිවෙත් වලින් ලැබෙන ඍජු සහයක් නැති බව බුදුහාමුදුරුවෝ නිතරම කරුණ දක්වලා තියෙනවා. ඒක බුදු දහම හොඳට පරිශීලනය කරනකොට තේරුම් ගන්න පුළුවන් දෙයක්. වෙන එකක් තියා සෝවාන් ඵලයට පය තබනවා කියන්නේ සීලබ්බත පරාමාස කියන සංයෝජනේ ඉවත් කිරීම. සීලබ්බත පරාමාස කියන්නේ මොකද්ද එතකොට? සීලබ්බත පරාමාස කියන්නේ මේ සිල් වෘත වත් පිළිවෙත් මේවා මේ නිවන් මාර්ගය සම්පූර්ණ කිරීමට අවශ්‍ය එකම මාංශය, එකම ආහාරය ලෙස ගැනීම සිල්වත පරම ආහාරය කර ගැනීම. මේක සෝවාන් වෙනකොට ඉවත් කරනවා කියන එකේ තේරුම. එතකොට අපි වෘත සමාදන් වීමක් නැත්නම් වත්පිළිවෙත් පුරපර සිටීමක් නිබ්බාණයට අදාළ නැහැ කියන එක තමයි ඒකේ තේරුම. අපි මේ වෘත ගණයට දැන් අපේ ස්වාමීන් වහන්සේ කියන්නේ අර අජ වෘත, ගෝ වෘත වගේ පරණ අර ඒ කාලේ තිබිච්ච වෘත. ඒ කියන්නේ බල්ලෙක් විදිහට හැසිරෙනවා, බල්ලෙක් විදිහට කනවා බොනවා, හරකෙක් විදිහට හැසිරෙනවා කනවා බොනවා, ඔය වගේ සත්තු විදිහට විවිධ සත්තු විදිහට හැසිරෙමින් සිටීම වෘත විදිහට ඒ කාලේ සලකලා තියෙනවා. ඒ වගේම යාග හෝම, කසින භාවනා මේ ඔක්කොම මේ දැන් ඒවා
මිත්‍යා දෘෂ්ටිකින් වැඩ මෝඩය කරන විකාර කියලා අපි දැන් හිනා වෙනවා. නමුත් හොඳ බෞද්ධයෝ කියලා කියන අපි කරන්නේ අර ටික. අන්ද වෙලා කරන්නේ අර ටික. ඔය පුහු සීල වෘත. ඒක තමයි අපි මේ කරන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා අපිට. අපි මේ මල් පූජා කරනේවා, බුද්ධ පූජා පවත්වනේවා, ස්පිරිත් කියන ඒවා, ඔය සියල්ලම මේ ධර්මයේ පැහැදිලිව අවබෝධ කරගන්න ඔය ටික තේරෙනවා. ඒ ඔක්කොම සෝවාන් කියන තැනට එනකොට, සෝවාන් කියන කඩේම පහු කරනකොට අපි අපෙන් ඉවත් වෙලා යනවා. අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 6ක් තිස්සේ උත්සාහ කරේ. ඊළඟ පස්සේ අතෑරිය එක මෙන්න මේ වෘත රැකීම. ඔය ආලාර කාලාම උද්දකරාම පුත්ත වගේ අයගෙන් ලැබුණෙත් ඒ වගේම ඒ කාලේ පස්වක තවුසන් අසිත තවුසන් වැඩි සියලුම යෝගාචරයින් කළේ මෙන්න මේ වගේ මේ වෘතවල වෘත සමාදන් විලා ඉන්න එක. ඒකෙන් මිසක් නිබ්බාණය කියන එක නැත්නම් බුද්ධ කියන තත්ත්වයට පත් වෙන්න බෑ කියලා ලොකු මතයක හිටියේ. ඒක දැඩි මතයක්. ඒක ඒ මතය කියලා කියන්නේ මත් බවක්. අපි මතය කියලා කියන්නේ මත් වෙනවා කියන එකනේ. උන්නේ මතයෙන් අපි මත් වෙලා හිටියේ. පෝසතරණ වහන්සේ අවුරුදු 6ක් උත්සාහ කරලා අවසාන මොහොතේ උන්වහන්සේගේ ප්‍රාණය නිරුද්ධ වෙන්න පවා ඊට කලින් තව පොඩ්ඩක් එහා ගියා. නමුත් ඒක ධර්මතාවයකින් වැළකුණා. උන්වහන්සේගේ බුද්ධත්වය ඒකාන්තයි කියලා අපි දන්නවා මේ උපදිනකොටම. ඒ නිසා උන්වහන්සේට පුළුවන් වුණා මේ මත්භවයෙන් මිදලා නිදහස් වෙන්න. මේ සීලබ්බත පරාමාසය තුලින් අපිට ගොඩේමක් නැහැ කියන එක උන්වහන්සේ අවබෝධ කරගත්තා පැහැදිලිව. මජ්ජිමා කියලා කියන්නේ ඕනෝකට. ඔක මත්භව අත්හැරීම. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා කිව්වට ඕක තේරුම් ගන්න බෑ ඇත්තම කාටවත්. ඇත්තම උනේ මධ්‍යම ප්‍රතිපදාව නෙවෙයි මජ්ජිමා වෙච්ච එක. මජ්ජි කියන්නේ මත, මා කියන්නේ විදි නිසස් වීම. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ වත්පිළිවෙත් වලින් ඔය කසින භාවනා තුළින් පවා ධ්‍යාන වලට සමවැදිලා කරන දේවල් වලින් පවා අපිට මේ පිනක් එහෙම නැත්නම් පුඤ්ඤාවි සංකාර ධ්‍යාන වලට වගේ ගියාම අනිඤ්ඤාවි සංකාර අන්නේව රැස් වෙනවා විතරයි වෙන්නේ මේ සිල්වත් තුලින් නැත්නම් අපේ වත් පිළිවෙත් තුලින්. පින් කියන්නේ පුඤ්ඤාභි සංකාර කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සංකාර කියන්නේ මොනවද? සංකාර කියන්නේ රැස් කරගත යුතු දෙයක්ද ප්‍රහාණය කළ යුතු දෙයක්ද? සියලුම සංකාර. සබ්බේ සංකාර අනිච්ඡාති. සබ්බේ සංකාර දුක්ඛාති. සබ්බේ සංකාර අනත්තාති කියලා බුදුන් වහන්සේ දේශනා කරේ. මේ තුනම සියලු සංකාර ඉවත් විය යුතුයි කියලා. එතකොට අපුඤ්ඤාභි සංකාර කියන්නේ අපි කරන පාප ක්‍රියා. පුඤ්ඤාභි සංකාර කියන්නේ අපි කරන පින්. අනිඤ්ඤාභි සංකාර කියන්නේ අපි කරන ධ්‍යාන ආදී භාවනාවෙන් කරගන්න දේවල්. මේවා ඔක්කොම ඉවත් විය යුතුයි. පුඤ්ඤ පාප පහිනස්ස කියන එක තමයි බුදුහාමුදුරන්ගේ අවවාදය. පුඤ්ඤ කියන්නේ පින්. කුසල් නෙවෙයි. පින් කියලා කියන්නේ අපි මේ තුන්දොරින්ම. තුන්දොරින් කියන්නේ සිත, කය, වචනය කියන තුන්දොරින්ම තුන්සිතම පහදාගෙන. මොකක් තුන්සිත කියන්නේ? තුන්සිත කියන්නේ රාගසිත, ద్వේෂසිත, මෝහසිත කියන ඒ තුනින්ම ඉවත් වෙලා රාගේ, ద్వේෂේ, මෝහේ නැතුව අප කරන යහපත් ක්‍රියාවන් තමයි ඒ ක්‍රියාවන් තුළින් තමයි ඔය පින කියන එක අපිට ලැබෙන්නේ. අපි දිව්‍ය ලෝක යන හිතාගෙන ඒ පිළිබඳව රාගසිතක් ඇතුව පින් කළාට මම මගේ කල්පනාව අනුව නම් කිසි කෙනෙකුට ඒ පිනෙහි නියම ඵලය ලැබෙන්නේ නැහැ. ඒක
කළ යුතු තුන් සිත පාදාගෙන. කැන්නේ කිසිම රාගයක් දවේශයක් මෝහයක් නැතිව. මට මේක මේ රුපියල් සීය පූජාකිරීම නිසා මට ලක්ෂගානක් ලැබෙයි කියෙන පලාපොරොත්තු තියෙනව නම් අපි තුළ. එමත් අපිට දෙව් මිනිස් සැප බලාපොරොත්තු තියෙනව නම් අපි තුළ. ඒ පිනෙන් ඒ පුණ්‍ය ශක්තිය ලැබෙයි කියලා හිතන්න බෑ. එතකොට අපි තුන්සිතම් පහදාගෙන අපේ දොරවල් තුනම පින කෙරෙහි පවත්වාගෙන කරොත් යම්කිසි පිනක් ඒක අපිට ශක්තියක් එකතු කරනවා. ඒ තමයි පුණ්‍ය ශක්තිය කියන්නේ. මේ ශක්තිය අපිට අපේ ඉදිරියට, ඒ කියන්නේ මේ මේ අපි ගෙවන ජීවිතයටත් වඩා ඉන් එහාට අපි ඊළඟ ජීවිතවලදී අපිට ප්‍රතිඵල ලෙස විඳින්න ලැබේවි. දැන් දෙව් මිනිස් සැප කියන එක දෙව් මිනිස් කියන තල දෙකේදී, එහෙම නැත්නම් ඒ ගති දෙකේදී අපිට සැප යම්කිසි මිශ්‍ර සැපක් ලැබෙනවනේ. දැන් සතරපායේ තිරිසන් සතෙක් වෙලා, එහෙම නැත්නම් භූත ප්‍රේත නිර කියන ඔය හතරේදී වුණත් අපි කරලා තියෙන යම්කිසි පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් අපිට ඒ ස්ථානවලදී ලැබෙන යම්කිසි රැකවරණයක් තියෙනවා ඒ පුණ්‍ය ශක්තිය නිසා. දැන් බලන්න මේ ඔය තිරිසන් විදිහට උපදින සත්තු බලල්ලු, ඊළඟට ඊටහා ගිය වඳුරු ඉලව් වගේ සත්තු උනත්, නැත්තම් තිරිසන් සත්තු නොයෙක් සත්තු අද ධනවත් ගවල්වල වල හුරතලයට ඇති කරනවා. ඔවුන්ට රජසැප ලැබෙනවා. ඒ කියන්නේ තිරිසන් ආත්මෙදිත් ඒගොල්ලන්ට සැප සලසනවා ඒගොල්ලෝ කරපු පින්. අපි අද මිනිසුන් විදිහට විඳින්නේ ඒ අපි පෙර කරපු පින පින්වල හොඳ දකිනවා. අපි කරපු පව් වලින් අපිට දුර්විපාකත් ලැබෙනවා. දැන් සම්මත විවාහයේදී සාමාන්‍යයෙන් අපේ ස්වාමීන් වහන්සේලාත් පිළක් කරලා කියනවා මේක කුසල් වල විපාක කියලා. පෙර කළ කුසල් වල විපාක කියලා. ඒවා පින් වල විපාක පමණයි. කුසල් වල විපාක කියලා එකක් කවුරු හරි කියනවා නම් ඒක වැරදි. කුසල් කියන එක විපාක දීමක් තියෙන එකක් නෙවෙයි. කුසල් කියන්නේ අපේ තුල තිබිච්ච කුණු ගතියක්. කුණු ගතියක් ඉවත් කිරීමේ නිසා අපිට තුල ඇති වෙන පවිත්‍ර වීමක්. උදාහරණයක් වශයෙන් අපි සත්තු මැරීමෙන් වෙන්වීම කුසලයක්. දැන් දස කුසල් වල තියෙනවා පාණාතිපාතම් පහය, පාණාතිපාතා පටවිරතෝ හෝති, අදිනා දන්නා පහය, අදිනා දානා පටවිරතෝ හෝති, කාමමිච්ඡාරම් පහය, කාමමිච්ඡාචාරම් පටවිරතෝ හෝති. මේව තමයි කුසල්. ඒ කියන්නේ අපි අර සතුන් මැරීමෙන් වෙන්වී සිටීම තමයි කුසලය කියන්නේ. ඇතන වෙන්වී සිටීම නෙවෙයි. ඒ කියන්නේ පාණාතිපාතම් පහය කියන්නේ ඒකේ පාණාතිපාතා කියන එක ප්‍රහාණය කරනවා. ඒකේ පටිවිරතෝ හොති කියන්නේ අපි ඒකට සක්ක තියෙන බැමි සියල්ල ගලව ඉවත් කරනවා. අන්න ඒ දෙක කරාම තමයි අපතුල කුසලයක් හැදෙන්නේ. දැන් අපි සතුකු මැරීම කියන්නේ පවක් රැස් කරන එකක්. සතෙක් දැකලා නොමරා හිටියට අපිට පවක්වත් පිනක්වත් රැස් වෙන්නේ නැහැ. එතන තියෙන්නේ අපි එයාව ගණන් නොගෙන යවපෙක. එතෙන්දී අපි ඌ නොමරා සිටීමෙන් වෙන්නේ අර සතුන් මැරීම ගැන අපේ ලැබිච්ච අවශ්‍යතාවය පුරුද්ද හැකියාව ඒ චේතනාව අත්හැරීම. ඒක මුලින්ම ගලවා දැමීම. ඒක අන්න ඒකයි කුසලය කියන්නේ. එහෙම නැතුව ඔය කරන පින් මල් පහන් පූජා කරනේවා, දානමාන දෙනේවා, චෛත්‍ය හදලා දෙනේවා, ඊළඟට පෙහෙර විහාර ආරාම හදලා දෙනේවා, ඒවැය තියෙන්නේ පුණ්‍ය කියන කොටස විතරයි. ඒක කුසලයක් වෙනවා අපි අර තුන්සිත පහදාගෙන කරනවනේ. එහෙම නැත්තම් කරන්නේ අපි යම් යම් දේවල් බලාපොරොත්තු වෙන දෙන අල්ලස් වගේ දේවල්. ඒතකොට මේ වැරදි ගතිය අපතුලින් ගැලවිලා යනකොට
අපි හිතුව අපේ ගෙදෙට්ට නයකාව. දැමි නයාව අපිට පුළුවන් මොකකින් හරි ගහලා මරන්න. මැරුවොත් අපි දැන් අර නයා ආව එකෙන් අපිට ලැබෙන තර්ජනයෙන් මිදෙනවා. තොර අපිට පොඩි ජයග්‍රහණයක් ලැබෙනවා. අපිට අපි නයා මැරුවයි ගොහම ලොකු සතුරුකුත් තිනවා. පිළක්කාරට මේ බොහොම ආඩම්බරෙන් කියන මම නයෙක් මැරුවාද කියලා. එතකොට ඒ නයා මැරුවාම අපිට ලැබෙනවා යම්කිසි සතුටක්. අර ආහාරයට කූලා මැරුවා වගේ තමයි. නමුත් අපි මේ නයාව මරන්න නැතුව අපි පුළුවන් තරම් එයාට කිසිම හානියක් නොවන විදිහට එයාව ගෙයින් ඉවත් කරලා දැම්මනම් කොහට හරි මොකක් හරි ක්‍රමයකින් එයාටවත් අපිටවත් කරදරයක් නොවන විදිහට අන්න ඒක තමයි නියම ජයග්‍රහණයක් වෙන්නේ. අන්න ඒකෙන් ලැබෙන සතුට අර නෑ මරුවාම ලැබෙන සතුට වගේ නෙවෙයි. නෑ මරුවාම ලැබෙන්නේ අපිට ආමිස සුවයක්. නෑ මරන්න නැතුව අපි එළිය දැම්මයි කියලා කියන එක නිරාමිස සතුටක්. ඔන්න ඕක තමයි දැන් ඔය වේදනාසු වේදනානුපස්සනා කියන සතර සතිපට්ඨානයේ තියෙන කොටසින් කියවෙන්නේ ඕක. ඒ කියන්නේ අපි කරන්න ගිය අකුසලයක් නොකර සිටීමෙන් අපට ලැබෙන සුඛ වේදනාව ගැන තමයි මේ වේදනාසු වේදනානුපස්සනාව කියලා කියන්නේ තේරුම. ඒ වේදනානු වේදනානුපස්සනාවෙන් එන නිරාමිස සතුට එක අතිශාලයි. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ලොකු පිරිසකට දෙන දාණයකටත් වඩා වැඩි පිනක් ලැබෙන කියලා බුදුහාමුදුරුවෝම දේශනා කළ තියෙනවා සූත්‍රයේ. ඒ කියන්නේ කුසලයක් කිරීමෙන් ලැබෙන පින අතිශාලයි. දැන් ඒ වගේ අතිශාල පින් වලින් තමයි අපිට ඇත්තටම වැළුවොත් මතු යම්කිසි සැපක් සුවයක් ලැබෙනවා නම් ලැබෙන්නේ එහෙම. අපි මේ මතු සැප බලාපොරොත්තුෙන් කරන පින්වලදී මට හිතෙන විදිහට නම් එහෙම මේ සැප සම්පත් ලැබෙන්න බෑ. එතකොට අපි ධම්මානුධම්ම පටිපදාව කියන්නේ සංඛාර රැස් කිරීමද සංඛාර අස් කිරීමද ඉවත් කිරීමද? බුදුහාමුදුරුවෝ ධම්මානුධම්ම පටිපදාව කියා දුන්නේ අපිට. සෝතාපන්න ඵලයට පත් වෙනකොට අංග හතරක් සම්පූර්ණ කරගන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ කියන්නේ කල්ලාණ මිත්‍ර සම්පත්තිය, සද්දම්මස්සවරය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. ඒකෙදි එතකොට ධම්මානුධම්ම පටිපදාව කියන්නේ මේ සෝවාන් ඵලයට පියවර තබන්න අවශ්‍ය ක්‍රියාකාරකම්. එතකොට සෝතාපන්න ඵලයට පත් වෙනවා නැත්නම් ඉන් එහාට යනකොටත් මුළු බුද්ධ මාර්ගය පුරාම තියෙන්නේ දැන් සෝතාපන්න ඵලෙදී දෙකක් හතරක් තියෙනවා අංග හතරක් සම්පූර්ණ වෙනෝනේ. ඊට පස්සේ තියෙන්නේ යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් ප්‍රගුණ කරමින් ඉදිරිය නෑම විතරයි අනිත් සකෘදාගාමී අනාගාමී අරහත් කියන ඵල ලබන්නට. ඒ කියන්නේ සංඛාර ඉවත් වීමනේ. දැන් මේ බුද්ධ කියන්නේ සියලු සංඛාරයන්ගෙන් ඉවත් නිදහස් වීම තමයි බුද්ධ කියන්නේ. අපි උතර ධම්මානුධම්ම පටිපදාවෙන් අපි හුරු කරන්න ඕනේ සංඛාර රැස් කිරීම නෙවෙයි සංඛාර අස් කර ගැනීම. බුදුහාමුදුරුවෝ අපිට කියලා දෙනවා පින් කරන්න එපා කියලා. දැන් මේ වගේ දේශනාවක් පැහැදිලි කරනකොට ඔකට විරුද්ධ වෙන ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා කෑගහන එක තමයි මේ පින් කරන්න එපා කියලා කිව්වා කියලා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ පින් කරන්න එපා කියලා කිව්වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ අර උන්වහන්සේ සමග සිටි සමීප රජ කෙනෙකුට පවිතන්නේ බිම්බිසාර රජුහෝ විය යුතුයි. හීනයක් ගැන අහන්න අපුවම කිව්වලු ඔබේ ඥාතීන් පින් බලාපොරොත්තු වෙන ඉන්නා උන්ට පින් දානමාන දීලා පින් කරලා පින් අනුමෝදන් කරන්න කියලා බුදුහාමුදුරුවෝ රැස් කරගන්න කියලා කිව්වේ නැත්නම්දී බුදුහාමුදුරුවෝ කිව්වේ පින් කරලා පින් අනුමෝදන් කරලා ඒ අයට ඒ මළගිය ඥාතීන්ට යම්කිසි
නයකින් නිදහස් වෙන්න කියලා. අපි ජීවත් වෙනකොට අපි ණය වෙනවනේ මිනිසුන්ට. අපේ අම්මලා තාත්තලාට ණය වෙනවා අපිව හදන වැඩ එකට, ගුරුන්ට ණය වෙනවා අපිට උගන්වන එකට. ඊළඟට ඒ හැම මොහොතෙම අපි එක එක්කෙනාට යම් කිසි ණය ගනුදෙනුවක පැටලෙනවා. අපි මේ ඥායවල නිදහස් නොවී අපිට කවදාවත් නිබ්බාණය සාක්ෂාත් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒතොරේ ණය ගෙවලා ඉවර කරන්න නම් පින් කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ වගේම තමයි මේ ධර්ම අවබෝධය ලබන්න බුදුහාමුදුරුවෝ කියලා දෙනවා පුබ්බේත කත පුඤ්ඤතා කියලත්. ඒ කියන්නේ පෙර කරපු පින් පුණ්‍ය ශක්තියක් තිබිය යුතුයි අපිට ධර්මය අවබෝධ වෙන්නත්. නැත්නම් පාප කාරී දේවල් අපි බහුලව කරලා තියෙනවා. සමහර පාප වලට අපි අපේ ධර්මය දකින්න තියෙන ඇස් වැහෙනවා. අපි අතර ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා එහෙම. ඒගොල්ලන්ට ධර්මය ගැන කියා දෙන්න ගියාම කේන්ති යනවා. මට ඕක වැඩක් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ඒවෙන් ඒගොල්ලන්ව ආවරණය කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ඇස් ආවරණය කරලා තියෙන්නේ තමන්ගේ කරපු කර්ම වලින්. එතකොට මේ කතපුඤ්ජතා කියන එක එන්නත් අර තුන් සිත පහදවා අන්න ඒක වැදගත් වචනයක්. තුන් සිත පහදවා කරන පින්කම් වලින්. එහෙම නැතුව උදාහරණ කොහොමද කියලා නෑ. මතු සැප පිණිස පින් රැස් කරපල්ලා කියලා කොහෙවත් කියලා නෑ. අද සමහර දේශකයෝ තම අනුගාමිකින්ට කියනවා කිලින්ම අද නිවන් දකින්න උත්සාහ කරලා වැඩක් නෑ. අද නිවන් දකින්න බෑ. ඒ නිසා හැකි තරම් ඉක්මනට තමුන්ගේ තියෙන දේවල් ඔක්කොම විදං කරලා. ඒවා විදං කරලා කියන්නේ සාසනයට පූජා කරලා. දෙව්ලෝ යන්න. ඒකට කියන්නේ දෙව්ලෝට පණින්න කියලා. තුව තවතිසාවට පණින්න කියලා කියන්නේ. දෙව්ලෝ යන්න ඔය ලොකු ලොකු පූජාවල් ටිකක් කරන්න. හැමදේම දන් දෙන්න. තියෙන දේවල් ඔක්කොම දෙන්න. කාටද මේ දෙන්නේ? ඒ කියේ නැත්තන්ට. තමුන්ට ඉල්ල ගන්නවා වගේ වැඩක් තමයි විතර කරන්නේ. ඒක ඉතින් ඒගොල්ලන්ගේ වැඩක් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි දැනගන්න ඕනේ අපේ ගමන යන්න. නමුත් සුගතියට යන්නේ කියලා දැන් ඔය තෞතිසාර හරි කරේ යන්නේ කියලා හිතාගෙන පින් රැස් කළාට අපට අවශ්‍ය වෙලාවට දැන් ඒගොල්ලෝ කියන්නේ මෙහෙම මම පින් රැස් කළා තෞතිසාරට යන්න. තෞතිසාවේ ඉන්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ එනකම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආවම ටක් ගාලා මෙහාට පණින්න. ඔය ඔන්නෝ වචන පාවිච්චි කරන්නේ ටක් ගාලා මෙහාට පණින්න. දැන් ඔය ටක් ගාලා පණින්න පුළුවන් දෙයක් තැනක්ද මේ සංසාරේ? අපිට හිතේ වෙලාවට ටක් ගාලා තෞතිසාවට යන්න, අපිට හිතේ වෙලාවට ටක් ගාලා බ්‍රහ්මතලවලට යන්න, එහෙම නැත්නම් බ්‍රහ්මතලවල ඉන්නකොට ටක් ගාලා ආපහු මේ මනුස්ස තලයට එන්න එම් පුළුවන්ද? මං හිතනවා හැම කෙනෙක්ම අහලා තියෙන කතාවක් තමයි අසිත තවුසගේ කතා පුවත්. කාලදේවල නැත්තම් අසිත තවුසා ඇයි ඇඬුවේ? අසිත තවුසා ඇඬුවේ එතුමා බොහොම පින් කර කෙනෙක්. නැත්තම් ඒ භාවනා කරලා අභිඥා පවා ලබන් හිරු කෙනෙක්. එතුමාට ඊළඟ භවයේ විදියට සකස් වෙලා තිබුණේ අසඤ්ඤ තලයක්. බ්‍රහ්ම තල 20න් අසඤ්ඤ තලයකට තමයි එතුමාට ප්‍රවිෂ්ඨය ලැබෙන්න තිබුණේ, ඉඩ තිබුණේ. එතුමා ඒක දන්නවා. එතුමා දැනගන්නවා එතෙන්ට ගිය පසු බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච දවසට කවදාවත් ආපහු එන්න බෑ. එතුමා පහදිර දැනගෙන හිටියා. කොච්චර පින් කරලා තිබුණත්, කොච්චර අභිඥා වඩලා තිබුණත් තමන්ට ඕන ඕන විදිහට සෙල්ලම් කරන්න පුළුවන් තැන මේ සංසාරය කියන්නේ. ඒතකොට නැවත කල්ප කාලයක් යනතුරු බුදු කෙනෙකුට බුදු කෙනෙක් දකින්නවත් ලැබෙන්නේ නැහැ කියලා උන්වහන්සේ එතුමා දැක්කා. ඒකයි ඇඬුවේ. මේ බුදු වෙන්න ඉන්න දරු පෙටියක් ඉස්සරහා තව දවස් කීපකින් මම මැරෙනවා. ඒතකොට මට ආයිත් බුද්ධ කියන කෙනෙක් ලැබෙන්න ඒ ධර්මයේ අහගන්න කෙනෙක් ලැබෙන්නේ නැහැ අපට කියන එක හිතලා තමයි ඇඬුවේ. දැන් ඔය අද ඔය තෞතිසාවට පණින්න කියන අයට ඒ තෞතිසාවට පණින්න හිතාගෙන ඉන්න අය දැනගන්න ඕනේ. එහෙම අපිට ඕන ඕන වෙලාවට මෙතන
එහාට මෙහාට පයින්න පුළුවන් තැන නෙවෙයි කියන එක. පින් කිරීම අත්හල යුතුද? නැත්නම් කළ පින් අත්හල යුතුද? පින් කිරීම කියන්නේ මේ කුසල් කිරීම කියන එක කියලා වරදවා තේරුම් ගන්න තියෙනවනේ. කුසල් කියන්නේ පින්, අපි කරන හැම පිනක්ම කුසල්. එහෙම තමයි කියන්නේ. පින් කියන්නේ ඇත්තටම අපේ පැවැත්මේදී මතු අපිට සැපයක් ලැබීමට, සැපයක් විඳීමට පාවිච්චි කරන්න පුළුවන් ශක්තියක්. අපෙන් යම්කිසි යහපත් ක්‍රියාවක් සිදු වන විටම මේ ශක්තිය රැස් වෙනවා. කවුරුවත් කියන්න ඕනේ නැහැ එයාට අපි මොනහරි දුන්නාම ඔබට පින් සිද්ධ වෙච්චා කියලා. එහෙම කියන්න ඕනේ නැහැ. අපිට පින රැස් වෙලා ඉවරයි. දුන් දෙනකොට, අපි දෙන්න හිතනකොටම. ඒ රැස් වුණු මුළු ශක්තියම අපේ ඉන්න අප්‍රමාණ සංසාරයේ ණයකාරයෝ. අර මම කලින් කිව්වා වගේ. ඒ ණයකාරයන්ට අනුමෝදන් කරන්න ඕනේ. එහෙම අනුමෝදන් කරනවා කියලා අපි කරන්නේ ඒ ණය, ඒ පින් පිළිබඳ අපි තුළ තියෙන බදා ගැනීම, එහෙම නැත්නම් ලෝභකම, ඒ පින් වලින් අපිට බලාපොරොත්තු වෙන සැප සම්පත් ගැන තියෙන බලාපොරොත්තුව, ඒවට හානියක් වෙන්නේ නැහැ. අපි රැස් කරෝ පින කාටවත් අනුමෝදන් කළා කියලා අපෙන් ඒ පින නැතිවෙලා යන්නේ. අපි ඒ ශක්තිය අපි තුළ තියෙන හැමම, ඒ ශක්තියෙන් ශක්තිය අර ණයකාරයින්ට ලැබෙනවා වගේම අප තුළ ඒ ශක්තිය ඉතුරු වෙනවා. ඒ ශක්තිය තමයි අපිට නැවත නැවත ඉස්සරහට සැප විපාක ලබ සලසන්නේ. ඒකට බලපෑමක් වෙන්නේ නැහැ. ඒතකොට අපි අර අනුමෝදන් කළා වෙන්නේ අපි අර සංසාර ණය නැති වෙන එක පැත්තකින්. අනිත් එක අපි ඒ රැස්කගත්ත පින පිළිබඳව අපි ඇලීම අයින් කරගන්නවා, උපාදානය නැති කරගන්නවා. මතු සැප මිනිස පින රැස් කරගත්තොත් ඒක මතු පැවැත්මට ගොඩ ගහ ගැනීමක්. ඒ කියන්නේ අකුසලයක්, සංකාරයක්. පුඤ්ඤාභි සංකාර කියන්නේ මෙන්න මේ උපාදානය කරගත්තු පිනට. අපි රැස් කරන සියලු පින අපේ ඥාතීන්ට අනුමෝදන් කර හිත හිස් කරගත්තාම ඒක කුසලයක් වෙනවා. කුසලයක් වෙනවා විතරක් නෙවෙයි, ඒකෙන් අර අපි බලාපොරොත්තු වෙන සැප සම්පත් ලැබීමත් තහවුරු වෙනවා. නම් අපි අර උපාදානය කර නොගැනීම නිසා ඒ පින නිසා අපේ භව සකස් වීමක් නැහැ, සිද්ධ වෙන්නේ නැහැ. භවනේ අපිව ගිනියන්නේ. එහෙමතරම් දැන් පින්පොත කියන්නේ මොකද්ද? දැන් ඊටාම ප්‍රසිද්ධ එකක් පින්පොත කියන්නේ. බුදුහාමුදුරුව මේ බෝසත් කාලේ පින්පොතක් තියාගෙන ඉඳලා. මොකද්ද පින්පොත කියන්නේ? පින්පොත කියන්නේ මේ කළ පින් අමතක වෙන්නේ නැති වෙන්න ලියා ගන්නවා. අපිට කරනකොට කරනකොට අමතක වෙනවනේ. එතකොට ලියලා තියා ගන්නවා. ආවල් දවසේ මේක කළා, ආවල් දවසේ මේක කළා කියලා පොතක්. තමයි මේ පොතේ වෙනකොට තව පොතක් ගන්නවා. ඔහොම අපි අවුරුදු ගාන ජීවත් වෙනකොට ලොකු පොත් මේ කන්දක්ම අපිට එකතු වෙයි. අපි මේ කරන්නේ මොකද්ද? අර පින් කරපු පින් ටික උපාදානය කරගෙන තියාගෙන ඉන්නේ. අපිට කුසල් ලැබෙනවද එතකොට? එතකොට ලැබෙන්නේ තනිකරම අකුසල්. අපි කරන හැම එකක්ම අකුසල්. ඒක ධම්මානුධම්ම පටිපදාව කියලාවත්, එහෙම නැත්නම් ධර්මයේ හැසිරීම කියලාවත් කියන්න බෑ. අන්තිමට කියන්න පුළුවන් එකම දේ තමයි ධම්මානුධම්ම පටිපදාව කියන්නේ මේ එක එක වර්ගයේ පින්කම් කරමින් පින් රැස් කිරීම නෙවෙයි. ඒක ඉතා පැහැදිලි දැනගන්න ඕනේ. ආනාපානා සති සමාධියේ සිත පවත්වාගෙන යව තමයි ධම්මානුධම්ම පටිපදාව කියන්නේ. මේක මේ භාවිතා බහුලී කතා කියලා කියන්නේ නිතරම භාවිතා කරන්න කියලා. මේ බුදුහාමුදුරෝ කියා දීපු ආනාපාන සති සමාධිය කියන්නේ මොකද්ද කියන එක ඉතා පැහැදිලිව හඳුනගන්න වෙනවා. දැන් අද ආනාපාන සති කියන්නේ හුස්ම අදින පිටකරන භාවනාවක්. හුස්ම ඇදීම, මම හුස්ම ගන්නවා, හුස්ම පිටකරනවා කිය සිත තුළින් මෙනෙහි කරමින් හුස්ම ගැනීම. මේකෙන් පුළුවන්ද
ඔය දම්මානු දම් පටිපදාවක් කරන්න ධර්මය හැසිරෙන්. එතුකට එක නිවැරි දවෘත මොකද්ද කියලා මහා රාහුල වද සූත්‍රය තියෙනවා. අර සැරියුත් හාමුදුරුවෝ රාහුල හාමුදුරන්ට කිව්වහම ඕක කරන්න එපා, ආනාපානසති සමාධි වඩන්න කියලා. රාහුල මොකද කරන්නේ? යනවා බුදු හාමුදුරුවාට ගිහිල්ලා අහනවා මොකද්ද මේ ආනාපානසති සමාධිය කියන්නේ මොකද්ද කියලා. එතකොට බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මහා රාහුල වාද සූත්‍රය. ඔය සූත්‍ර පිටකේ තියෙනවා කරුණාකරලා කරුණාකරලා එක පොඩ්ඩක් පෙරලලා බලන්න. ඒකේ තියෙන පාලි කොටස් ටික පෙරලලා බලන්න. ඒවෙන් යම් කිසි අවබෝධයක් ගන්න පුළුවන් මොනවද මේ තියන්නේ කියලා. සිංහලේ කියනවා තියෙන්නේ පැහැදිලිවම බොරු. ඔබට අවශ්‍ය නම් මම ආනාපානසති සමාධිය පිළිබඳ කරපු වීඩියෝවක් තියෙනවා අන්තර්ජාලයේ. මේ වීඩියෝවේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට මම ඒක ඇතුළු කරන්නම්. ඔබට පුළුවන් ඒක බලලා මොකද්ද මේ ආනාපානසති සමාධිය කියන්නේ කියලා දැනගන්න. අපි හරියට දැනගෙන ගන්න ඕනේ යමක් කරනකොට. හරියට නොදැනගලොත් අපිට අවශ්‍ය ගමනාන්තය නෙවෙයි ලැබෙන්නේ, වැරදි ගමනාන්තයක්. අපිට නිබ්බාණය කියන එක හොයන්න නම් අපි හරි ධර්මාර්ථ දැනගන්න ඕනේ. ඒ හින්දා මේ විකෘති ධර්මාර්ථවල පැටලලා ඉන්න එපා. ඔබට හැකිනම් මගේ වීඩියෝ ටික බලන්න. ඒවැය තියෙන්නේ විකෘති වෙච්ච වචන, මේ ඒකේ නියමාර්ථය මෙන්න මේකයි, විකෘතිය මෙන්න මේකයි. මේ විකෘතිය තමයි අද හැමෝම සමාදම් වෙලා ඉන්නේ. ඒකෙන් මිදී නිදහස් වෙන්න කියන පණිවිඩය දෙන්න තමයි මම මේ වීඩියෝ වැඩසටහන කරගෙන යන්නේ. එහෙනම් සියලු දෙනාම සුවපත් වේවා.